ඔහුගේ අයවැයට කලින් ඉඳලාම ප්‍රකාශ කළා රජයේ සේවකයන්ට පරිවැඩීමක් කරනවා කියලා. මොකද ඒ රජයේ සේවකයෝ ඊතරවට ඊටාම උත්සන්න මට්ටම හිටිය ජීවත් වීම අතින් අමාරු තත්ත්වයක. ඒක නිසාම ඒ තත්ත්වයේ තා මේ කම්කරු පන්ති ඇතුලේ වැඩ කරන ජනතාව ඇතුලේ කැකෑරන තත්ත්වයක් තිබුණා ජීවත් වෙනට අසීරු තත්ත්වයක් තත්වීම මුල් කරගෙන. ඒ නිසාම ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අයවැයට කලින් ඉඳලාම කී කී හිටියා රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරනවා කියලා. ඊට පස්සේ අයවැය ලේඛනයේදී රුපියල් 10000කින් වැටුප් වැඩි කරා. සේවක ඉල්ලුව රුපියල් 20000ක වැටුප් වැඩිවීමක් ඒ වුණාට ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට අයවැය ලේඛනයේදී රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ප්‍රකාශනපත් කරලා ඒක දැන් අප්‍රේල් මාසෙ ඉඳලා තමයි දෙන්නේ. හැබැයි ජනවාරි මාසෙ රුපියල් 5000ක එකෙන් දුන්නා. එහෙම තත්ත්වයක් තියෙනවා. මොකද ඒ ආණ්ඩුවට පිළියර ගන්න වෙලා තියෙනවා. මේ තියෙන පාඩකත් එක්ක රටේ ආර්ථික තත්ත්වය සහ ජීවන විදිමත් එක්ක ජීවත් වෙන්නේ බැරි මට්ටමක උගත වෙලා තියෙන්නේ නිශ්චිත ආදායමක් ලබන කොටස් වලට. රජයේ සේවක වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය සේවක වෙන්න පුළුවන්, පෞද්ගල අංශය වෙන්න පුළුවන්. නිශ්චිත ආදායමක් උපයන්නේ. මොකද ඒගොල්ලන්ගේ ආදායම වෙනස් වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. ඒ හැම මාසෙම ඒ නිශ්චිත ආදායම විතරයි. දැන් එතකොට රජයේ සේවක පිළිගන්නේ නැහැ මේ වැටුප් වැඩිවීම. ඒ වුණා වුණත් උණ්ඩ දැන් ලබන මාසෙ ඉඳලා අප්‍රේල් මාසෙ ඉඳලා රුපියල් 10000ක් ලැබෙනවා. ඒක කිසිසේත් ප්‍රමාණවත් නැහැ. හැබැයි පෞද්ගල නිශ්චිත සේවක සම්බන්ධතාවය මොකද්ද? රටේ තියෙන ජීවන වියදම, ආර්ථික දුෂ්කරතා, විත්‍රයක මිල, වාංගඩියක මිල, වත්පතේ මිල, තේකෝප්පයක මිල හැම එකක්ම රජයේ සේවකයටත්, අර්ධ රාජ්‍ය සේවකයටත්, පෞද්ගලික නිශ්චිත සේවකයටත් එක විදිහට දැනෙනවා. හැබැයි පෞද්ගලික නිශ්චිත සේවකය ගැන වචනයක්වත් නැහැ, කතාවක්වත් නැහැ, සඳහනක්වත් නැහැ. දැන් සාමාන්‍යයෙන් පහුගිය කාලවලදී රජයේ සේවකයන්ට වැඩුප් වැඩි කරනකොට මුදල් ඇමතිවරයා හෝ අදාළ විෂය භාර ඇමතිවරු ඉල්ලීමක් කරනවා, අඩු ගන්න පෞද්ගලික අංශය ඉල්ලීමක් කරනවා ඒ තමන්ගේ සේවකයන්ට වැඩුවක් වැඩි කරන්න කියලා. මේ වතාවේ ඒ ගැන කතාවක්වත් නැහැ. එයා වෙන වෙනම ඊළඟ ගහනවා තැන් තැන් වලට ගිහිල්ලා. ඒකයි තත්ත්වය. ඉතින් අපි ඒක නිසා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අද කැඳෙව්වේ පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවකයන් මුහුණ දෙන ගැටලු ගැන කතා කිරීම සඳහා. එතකොට දැන් පෞද්ගලික අංශයේ සේවකයන්ට අපි කලින් කිව්වා වගේම ජීවන විදම් ප්‍රශ්න ඉතා බරපතල විදියට තියෙනවා. දරාගන්න බැරි ජීවන විදමක් තියෙන්නේ. දැන් කලින් ජීවන විදම් දීමනාවක් ගෙවුවා මේ ඇතම් ක්ෂේත්‍රවල. දැන් එවන කිසිම දීමනාවක් නැහැ. ලබන වැටුපයි ඒ වැටුපට යම් යම් දීමනා තියෙනවා නම් ඒ සාමාන්‍ය දීමනා ටිකයි. අර ජීවන විදම් මුල් කරලා කිසිදු මේ දීමනාවක් හෝ වැටුපැඩවීමක් නැහැ. අනෙක් අත දැන් පෞද්ගලික අංශයේ තියෙන ප්‍රශ්නේ තමයි පෞද්ගලික අංශයේ වැටුප්වල කිසිදු එකමිතියක් නැහැනේ. එක එක ආයතන වල එක එක වැටුප් තල. සමහර විශාල ආයතන තියෙන්න පුළුවන්, ඒවයි වැඩි වැටුප් වෙන්න පුළුවන්. සමහර විශාල ආයතන පවා තියෙනවා, ඒවයි සමහරලාට ඉතා අඩු වැටුපක්. හැබැයි දීමනා වැඩි. දීමනා එල්ලලා එල්ලලා ඒ අනුව අර අතර ලැබෙන ගාන සමහර විට වැඩි. තව කුඩා ආයතන විශේෂයෙන්ම පහුක අපි දන්නා පහුගේ මේ කොරෝනා කාලෙන් පස්සේ රටේ ඇති වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක මේ ආයතන පවත්වාගෙන යාම ගැටලු සාගත වුණා. ඒවට උඟා විශේෂම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති නිසා අධික බදු බරයි, එහෙන් අධික පොලියයි නිසා මේ පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක් වැසී යන තත්ත්වයට හෝ සේවකයන් ඉතා සුළු ප්‍රමාණයක් දක්වයි සේවකයන් අඩු කරලා ඉවත් කරලා ඉතා සුළු ප්‍රමාණයක් පවත්වාගෙන යන මට්ටමක් ඇති වුණා. ඒක නිසා ඒ වගේ බරපතල ගැටලු ගණනාවකට පෞද්ගලික අංශයේ මුණ පාලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම වැඩිම පෙළෙන්නේ ගැලෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්. මොකද උන්ට පීඩ වෙන කිසිම ආයතනයක් මෙතන මට්ටමට වැඩිලා තියෙනවා. මොකද ආණ්ඩුව මේ ගැන සම්පූර්ණයෙන් අමතක කරලා තියෙන නිසා. එතකොට පෞද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඇතැම් ක්ෂේත්‍රවලට නීතියෙන් පිටවල තියෙනවා පරිපාලක සභා. ඇතැම් ක්ෂේත්‍රවලට විතරයි. හැබැයි ඒවත් රජයේ නියෝජිතයෝ, වෘත්ති සමිති නියෝජිතයෝ, සේවකයන්ගේ නියෝජිතයෝ සහ ඒ හාමුදුරුවන්ගේ නියෝජිතයෝ සියල්ලගේම සමන්විත ව්‍යුහයක් තමයි පරිපාලක සභා කියන්නේ. ඒක නිසා පරිපාලක සභාවකින් වලින් සාමාන්‍යයෙන් ඒ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් නියම කරන්න පුළුවන්. ඒතකොට පෞද්ගලික තත්ත්වයන් තුළ ඒ වැටුප් තල වෙනස් කරන්න වැඩි කරන්න හැකියාව තියෙනවා. ඒ වුණත් දැන් අපිට තියෙන වාර්තා අනුව ඒ වැටුප් පරිපාලක සභාවෙන් පවා මේ කාලය තුළදී වැටුප් වැඩි කිරීම ඉතාම සුළු අංශ සහ සුළු ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. මොකද මේ හාම්පුතුන් ආයතන කියන්නේ වැටුප් වැඩි කරන්න බෑ. ආර්ථිකය අපේ ඉතාම දුර්වලයි. මෙහෙම මෙච්චර බදු ගවන්න තියෙනවා, මෙච්චර මේ පොලි ගවන්න තියෙනවා, අපේ ලාභය අවමයි.
ඒ කතාවල යම් නැත්තකුත් තියෙනවා. මොකද මේ සීමා ආණ්ඩුව තමයි ඒකට සම්පූර්ණ වර්ගයන්න ඕන. ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා සුළු පරිමාණ සුළු සහ මධ්‍ය පරිමාණ පෞද්ගලිකංශයේ ආයතන පවත්වාගෙන යන්න බැරි මට්ටමක උද්ගත වෙලා තියෙනවා. ඒ தත්ත්වය තුළ ඒ ඔවුන්ගේ ව්‍යාපාරිකයන්ගේ ලාභ ප්‍රමාණයත් ලාභ රේට්ටුවත් අවම වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඒකට සේවක බල නැහැනේ. මොකද සේවකෝ මහන්සි වෙලා වැඩ කරනවා. අපි දන්නවා මේ පෞද්ගලිකංශයේ සේවකයන් සම්බන්ධිත තමයි ඉතාම දැඩිම සූරාකෑමක් මේ සේවා ක්ෂේත්‍රය තුළ පවතින්නේ. කෙසේ වෙතත් අපි වෘත්ති සමිතිය හැටියට අපේ වගකීම සේවකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක. සේවකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද රජය පෙනී සිටින්නේ නැත්ත්වයක් තුළ අපට වඩා වැඩි වගකීමක් පෙරලා තියෙනවා. සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න හදලා ගන්න සහ සටන් කරන්න. එතකොට දැන් මේ වෙනකොට පෞද්ගලිකංශයේ සේවකයන්ගේ අවමැටුප රුපියල් 16500. ඒක දැන් අවුරුදු 331 මට්ටමේ තියෙන්නේ. මේ අවුරුදු 3ට වැඩි වෙච්ච ජීවන විදම ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. ඒ தත්ත්වය තුළ අපි ආණ්ඩු පිටා බල කරලා තියෙනවා මේ අවස්ථාවේදී. දැන් කලින්ම තවල මේ පියවර ක්‍රියාත්මක කරලා තියෙනවා 2002 සහ 2015 පෞද්ගලිකංශයේ සේවකයන් සම්බන්ධයෙන් අඩු වශයෙන් අයවැය සහන දීමනාවක් දෙන්න. අයවැය සහන දීමනාවක් කියන්නේ ඒ රජයේ විසින් පනතක් සම්මත කරනවා මේ මුදල අනිවාර්යයෙන්ම පෞද්ගලිකංශයේ සේවකයන්ගේ වැටුපට එකතු කළ යුතුයි කියලා. අන්තිම 2015 කළ ඒ ඉදිරිපත් කළ පනත අනුව රුපියල් 2500ක් රජය විසින් පෞද්ගලිකංශයේ සේවකයන් වැටුපට එකතු කළ යුතු බවට නීතිමය නියෝගයක් පැනෙවුවා. මොකද මෙතුව රජයේ ඉල්ලීමක් කළාට ඇමතිවරයා ඉල්ලීමක් කළාට වැටුපිඩි කරන්න කියලා සාම්පූර්ණ වැටුපිඩි කරන්නේ නැහැ. එතකොට අපි ඒ නිසා ආණ්ඩුවට කියනවා මේ අවස්ථාවේදී දැන් අවුරුදු 2015 ඉඳලා දිනවල අවුරුදු 9 කාලයක්ම ගිහිල්ලා තියෙනවා මේ පෞද්ගලිකංශයේ සේවකයන් සම්බන්ධයෙන් අයවැය සහන දීමනා පනතක් ඉදිරිපත් කරලා මේ සේවකයන්ට වැටුපිඩි කරන්න. මොකද වෘත්ති සමිතිය තියෙන ක්ෂේත්‍රවල සාමූහික ගිවිසුම් හෝ වෙනත් යම් යම් සාකච්ඡා මාර්ගයේ සේවකයන්ගේ වැඩි වැඩි කරගන්නවා. හැබැයි අපි දන්නවා මේ වෙනකොට රටේ කිසියම් පෞද්ගලිකංශයේ සේවකයන්ගේ වෘත්තීය සමිතිය තුළ සංවිධාන වෙලා ඉන්නේ 10%කටත් අඩු මට්ටම. හැබැයි වෘත්තීය සමිතිය වල සංවිධාන වෙලා හිටියද නැද්ද කියන වැඩක් වෙන්නේ නැහැ. ඒ සිළු සේවකයෝ එකම මට්ටමේ ජීවන විදම් අර්බුදයකට මුහුණ පාලා තියෙන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම නිදහස් වෘත්තීය සමිතිය මධ්‍යස්ථානයේ හැටියට මේ අසංවිධිත සහ අසංවිධානාත්මක සේවකයන් සම්බන්ධයෙන් විශේෂ සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ වැටුප වැඩි කිරීම වැඩි කරගෙන සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටීම සඳහා. ඒ උඩ තමයි අපි මේ කතා කරන්නේ අද පෞද්ගලික සේවකයන් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ වැටුප වැඩිවීම අනිවාර්යෙන් සිදු වූ බවට. අපේ ඉල්ලීම නම් අපේ ඉල්ලීම පෞද්ගලික රජයේ සේවකයන් ඉල්ලුවා වගේම පෞද්ගලික සේවකයන් සම්බන්ධව රුපියල් 20,000ක වැටුප වැඩිවීමක් අවශ්‍යයි කියන. මොකද මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විවිධ ආයතන වල විවිධ වැටුප්තල තිබුණාට එකම ආකාරයේ ජීවන විදම් අර්බුදයකට අපි කවුරුත් මුහුණ පාලා සිටිනවා. ඒක නිසා රුපියල් 20,000ක වැටුප වැඩිවීමක් අවශ්‍ය බව තමයි පෞද්ගලිකංශයේ වෘත්ති සමිතිය ඔහුගේ කාලය තුල දිගින් දිගටම හඬ නැගුවේ. රජයේ සේවකයන්ට රුපියල් 10,000ක් දුන්නයි කියලා ඒ ඉල්ලීම කිසිසේත්ම බාල වෙලා හෝ අතහැරලා නැහැ. අපි ඒක නිසා විශේෂම වෘත්ති සමිති ක්ෂේත්‍රයේ අපේ අනුකූල හිතවතුන්ට සහෝදරුන්ටත් කියනවා මේ වැටුප් වැඩිවීම දිනා ගැනීම වෙනුවෙන් නැවත අරගලයක් ආරම්භ කළ යුතුයි කියලා. මොකද පෞද්ගලිකංශයේ සේවකයන්ට සතයක්වත් වැඩි නොවුණු තත්ත්වයක් තුළ රජයේ සේවකයන්ට 5000ක් සහ 10000ක් දැන් වැඩි වෙනවා. පෞද්ගලිකංශයේ සේවකයන්ට සතයක්වත් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මේ තත්ත්වය තුළ අපි ඉල්ලීමක් කරනවා අපේම මේ ක්ෂේත්‍රයේ අනුකූල සහෝදරුන්ට ඒ පෞද්ගලිකංශයේ සේවකයන් සම්බන්ධයෙන් වැටුප් වැඩිවීමක් ලබා දෙන්න කියලා. ඒක ලබා දීම සඳහා එකතු වෙන්න කියලා. අනෙක් අතට දැන් පෞද්ගලිකංශයේ සේවකයන් සම්බන්ධයෙන් ගත්තාම ඒ මං ඉස්සෙල්ලා කිව්වාගේ ඒ සේවකයන් සූරාකෑම කියන කාරණේ ඉතාම බරපතල විදිහට මතුවලා තියෙනවා. ඉතාම සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි දන්නවා රජයේ සේවකයන්ට සීලුම් රජයේ නිවාඩු දෙන්න හිමිනවා. ඊට අමතරව වෛද්‍ය නිවාඩු මේ අනියම් නිවාඩු ඒ වගේ නොයෙකුත් නිවාඩු තියෙනවා. පෞද්ගලිකංශයේ සේවකයන්ට එවැනි නිවාඩු තියෙනවා. හැබැයි අපි දන්නවා රජයේ නිවාඩු දෙනවා. රජයේ නිවාඩු වල දිනවලින් වෙළඳ නිවාඩු කියලා නම් කරලා තියෙන නිවාඩු දින 9යි. රජයේ නිවාඩු කියලා 20 ගණනක් තියෙනවා. එයින් නිවාඩු දින 9යි පෞද්ගලිකංශයේ සේවකයන්ට ලැබෙන්නේ. එතකොට පහුගිය කාලේ නීතිය කැටරේ මේ සම්ප්‍රදාය කැටරේ තිබුණා ඒ යම් වෙළඳ නිවාඩු දිනයක් ඉරුද දිනයකට යෙදුනොත් ඒ වෙනුවට ඊළඟ සතියේ හෝ ඊළඟ මාසය තුල නිවාඩු දිනයක් ලබා දීමේ සම්ප්‍රදායක් තිබුණා. දැන් උදාහරණයකට ළඟම තිබිච්ච උදාහරණ තමයි පෙබරවාරි 4 වෙනිදාට ඉඳලා තිබුණු නිදහස් දිනය. ඒකයි පෙබරවාරි 4 ඉරිදා.
ඒක නිසා ඒ වෙනුවෙන් වෙන සතිය දවසක් නිවාඩු දිනයක් මේ කිරීමේ සම්ප්‍රදායක් පෞද්ගලංශයේ බොහෝ ආයතනවල තිබුණා. අපිට දැන් තියෙන වාර්තා සාතරතුරු අනුව බොහෝ ආයතනවල ඒ නිදහස් දිනයේ වෙනුවෙන් ඒක ඉරුද දිනයක දිනුනායි කියලා කිසිම නිවාඩුවක් දීලා නැහැ. අදවලු ඒ වගේ වෙනත් නිවාඩු දිනවලදී පවා ඒසේ නිවාඩු දීම සිරිත දැන් අතහැරලා තියෙනවා. මොකද ඒක කිසිම සාමූහික කිවිසුමක හෝ වෙනත් යම් රජයේ නීතියක සම්බන්ධ කාරණයක් නෙවෙයිනේ. ඒක අර සේවකයන්ට දැන් පෞද්ගලික සේවකයන්ට තියෙන නිවාඩු දින සීමිත නිසා ඒ සීමිත නිවාඩු දිනවලත් දිනල් යකුත් ඉරිදට වටුනොත් නිවාඩුවක් ඇත්තෙම නැහැ. අන්න ඒ වෙනුවෙන් තමයි ඒ සම්ප්‍රදාය ඇති වෙලා තිබුණේ. දැන් අපට සිද්ධ වෙලා තියෙනවා ඒ නිවාඩුව ලබා ගැනීම වෙනුවෙන්ුත් අලුතෙන් සටනක් කරන්න. මේ ආකාරයේ ඒ සේවකයන් සූරාකාන සේවකයන් තද කරලා සේවකයන් හිර කරලා වැඩගැනීමේ සත්‍යය දැන් වෙනකොට පෞද්ගලිකංශයේ ආයතන බොහෝ ගන්නක. ඒක ලොකු පොඩි කියන්නේ වේදයක් නෑ. ඇත්ත ලොකු දැන් වල තව වැඩි. මේ සේවක හිර කරලා සේවක තෙරපල පීඩාවටපත් කරලා මේ වැඩ ගන්නා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. මේ රටේ ඇත්තට දාණ්ඩුවම කියනවා මේ රටේ ආර්ථිකයේ මේ ආර්ථික මෙවන එන්ජින් එක පෞද්ගලිකංශය කියලා. එන්ජින් එක පෞද්ගලිකංශය නා ඒක දුවන්නේ සේවකයෝ විසින්. නැතුව මේ ව්‍යාපාරික හාපතුම් විසින් නෙවෙයි. ඔවුන් එකට මුදල් ආයෝජනය කරනවා විතරයි. ඒ සම්පූර්ණ ව්‍යාපාර ගිනිහිල්ල ව්‍යාපාර වලට ලාභ උපයලා දෙන්නේ. ලාභි පොළ දෙන සේවකයෝ. යන්ත්‍ර වල ඉන්නේ ලාභ උපයන්නේ. ඒතර මේ தত্ত্বය ආණ්ඩුව අවබෝධ කරගන්නත් නැහැ. හාපතුම් සේවක පක්ෂ හරියට අවබෝධ කරගන්නත් නැහැ. අපේ වෘත්ති සමිති ව්‍යාපාරයත් මේ වෙනින් ක්‍රියාත්මක කරන මදි කියන බව තමයි නිදහස් වෘත්ති සමිති මධ්‍යස්ථානයේ හැටියට අපේ හැඟීම. ඒ නිසා තමයි අද අපි මේ වාද සාකච්ඡාව මේ කාර්යය වෙනුවම පැවැත්වුවේ මේ පෞද්ගලික සේවකයන් මුණ පාන වැටුප් අර්බුදයේ සහ ඔවුන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳව. ඒතකොට මේ අනුව අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා පෞද්ගලික සේවකයන් සම්බන්ධයෙන් අයවැය සහන දීමනාවක් නීතියක් පටපත් කරලා ලබා දෙන්නේ කියලා. සහ ඒ වගේම ඔවුන්ට අහිමි නිවාඩු ආදී වෙනත් කාරණා දැන් පහුගිය කාලය තුල සේවකයන්ට අහිමි වෙලා තියෙන ඒ කාරණා සම්බන්ධිනු නැවත සාකච්ඡාවක් ඇති කරලා ඒ නිවාඩු ලබා ගැනීම වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්නයි කියලා. හැබැයි තත්ත්වය අපි තේරුම් ගන්න ඕන මීට වඩා හුඟක් නරක පැත්තට තමයි දිවෙන්නේ. ඒකට හේතුව තමයි දැන් ආණ්ඩුව මෙදස්සර වැඩි කතාවක් නැහැ. ඒ වුණාට අලුත් ආණ්ඩුව අලුතෙන් ගේන්න යන තනි කම්කරු නීතිය. මේ කම්කරු නීතිය ගෙනාවට පස්සේ දැන් අද තියෙන කම්කරු නීති 13ක් කෙලින්ම අහෝසි කරනවා තව තියෙන නීති ගණනාවක කොන්දේසිය විධාකාරයෙන් සංශෝධනය කරලා ඒවා සියල්ලම පාහේ සේවයන්ට හාම්බුතුන්ට වාසියෙන් නැත්නම් සේවකයන්ට අවාසීන මට්ටමට ඇති කරන තත්ත්වයක් තියෙනවා. ඊටාම සරල උදාහරණයක් ගත්තොත් පරිපාලක සභාව අහෝසි කරනවා. පරිපාලක සභාව අහෝසි කරලා ඒ වෙනුවට අලුත් ව්‍යුහයක් හදනවා කියලා කියනවා. ඒ වෙනුවට ඒ අද තියෙන පරිපාලක සභාව මට්ටමේ ශක්තිමත් නැහැ ඒ ව්‍යුහය. අනෙක් අතට ඊටාම නරකම දේ තමයි සේවකයන්ගේ අද සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන මේ ආර්ථික අර්බුදයන් ආදී කාලයක් තුල සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන ප්‍රධාන නීතිය තමයි 1971 දී පැනෙව්ව කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිදාන පනත. ඒ පනත නිසා තමයි සේවකයෝ යම් තරමකට බේරිලා ඉන්නේ. මොකද ඒ පනත අනුව එක්ක සේවක කැමැත්ත ඕන ලිඛිත කැමැත්ත ඕන නැත්නම් කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය ඕන සේවකේ සේවයෙන් අයිතිවත් කරන්න. විනය හේතුවක් නම් ඇර හොරකමක් වංචාව පොඩි දෙයක් සම්බන්ධයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ ඇර මෙයාට දැන් දෙන රස්සාවක් නෑ. මෙයා වැඩි අතිරේක සේවකයෙක්. එහෙම කියලා හරි මම මෙයාට කැමති නෑ. මෙයා කළුයි. මට ඕන සුදු සේවකයෙක්. එහෙම කියලා ඒ වගේ තත්ත්වයක් තියෙන ආයතනවල මේ සේවක ඉවත් කරන්න හම්බුතුන්න බෑ. මේ නීතිය නිසා. මේ අපි ඇත්තට තේරුම් ගන්න ඕන කාරණය තමයි පහුගිය අවුරුදු 50ක විතර කාලය තුලදී මේ නීතිය නිසා ලක්ෂ ගණනක සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණා. එක්ක රැකියාව එහෙම නෙවෙයි නම් ඒ රැකියාව මොකද ආයතන වසාද මොකද රැකියාවක් ඇත්තේ නැහෙනේ. ඒ වෙනුවට මේ වන්දියක් කම්කරු කොමසාරිස්වරයෙන් ලබා දුන්නා. එතෙන් විට ලක්ෂ ගණන් වලින් මොකද ඒ තත්ත්වයන් තුල සලකලා ඒ ලක්ෂ ගණන් වලින් මේ වන්දිය ලබා දුන්නා. මේ නිසා තමයි ඒ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වුණා. ආණ්ඩුවේ අලුත් කම්කරු නීතිය අනුව මේ පනත සම්පූර්ණයෙන් අහෝසි කෙරෙනවා. අහෝසි කරලා අහෝසි කරනවා විතරක් නෙවෙයි ඒ වෙනුවට ඒ මට්ටමේ විකල්ප නීතියක් ඇත්තෙත් නැහැ.
නාමික පරීක්ෂණ පවත්වන්න කොමසාරිස්වරයාට බලය දෙන වගේ මේ මේ කොමසාරිස්වරයාට පුළුවන් මේ ගැන පරීක්ෂණ කරන වගේ තියෙන මේ මේ තාම සරල නාමික මේ දේවල් තමයි අලුත් පනතින් ගේන්නේ යන්නේ දැන් යෝජනා කරලා තියෙන්නේ ඒක නිසා මේ කම්කරු අලුත් කම්කරු නීතිය පරාජය කිරීම සඳහා අපි වෘත්ති සම්පති ව්‍යාපාරය මොකද ඒක පෞද්ගලික චරිතයක් නෙමෙයි රාජ්‍ය අර්ධ රාජ්‍ය සියලුම අංශවල සේවකයන්ට බලපාන කම්කරු නීතිය ඒක නිසා අපි මේ පනත පරාජය කිරීම වෙනුණු අපි වෘත්ති සම්පති හැටියට මැදිහත් දැනට වඩා ප්‍රබල මේ අරගල ව්‍යාපාර පටන් ගන්න කතා කරමින් ඉන්නවා වෘත්ති සම්පති ව්‍යාපාරය තුළ ඒත් ඒක අපි දැනටත් කටකට ප්‍රමාද වැඩි මොකද කම්කරු පන්තිය තුළ මේකට මතයක් ඇති කරලා හතර කම්කරු පන්ති තුළ විතර නෙවෙයි පොදුවේ වැඩ කරන ජනතාව ඇතුළු සියලුම පීඩාවට පත් වෙන ජන කොටස් තුළ මේ වෙනුවෙන් මතයක් ඇති කරලා මේ නීති පරාජය කිරීම වෙනුවෙන් අපි ක්‍රියා කරන්න ඕනේ කියන කාරණය තමයි නිදහස් වෘත්ති සම්පති මධ්‍යස්ථානයට අවධාරණය කරන්නේ හැබැයි එතනදී මම ඔබට තව කාරණයක් කියන්න කැමතියි මේ මේ ඊයේ මතුවෙච්ච දැන් ජනාධිපතිවරයා ඊයේ කිව්වේ මොකද්ද මේ බහුගේ මාස 14ට අලුත් නීති 42ක් ගෙනල්ලා තියෙනවා තව නීති 62ක් ගෙන්න තියෙනවා විකාශන අධිකාරී පනත ඊළඟට එන්ජිඕ සම්බන්ධයෙන් නීතියක් ගේන්න යනවා එන්ජිඕ කම කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ එන්ජිඕ මේ ඩොලර් ගේන ගන්න එන්ජිඕ ඒව පාලනය කරන්න ඕනේ කියලා තමයි මතක තියාගන්න මේ එන්ජිඕ පනත කියන්නේ මේ මේ ඔය ඩොලර් සල්ලි පාලනය කරන්න නෙවෙයි මේ රටේ ජනතාව සතු මූලික අයිතියක් වන සංවිධානය වීමේ නිදහස right to organize right to association කියන ඒ සංවිධානය වීම අයිතිය මේ මර්ධනය කරන්න සීමා කරන්න තමයි මේ අලුත් නීතිය ගේන්නේ යන්නේ ඊළඟ දැනට ඉදිරිපත් කළා තියෙනවා අලුත් දීවර පනත ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකෙන් මොකද කරන්න යන්නේ මහා මුහුද ජාවාරම් අත ප්‍රධාන වශයෙන් විදේශිකයන් ඇතුළු ජාවාරම් කාර්යයන්ට බුක්තියට ලියලා දෙන්නේ ලියලා දීලා මේ මේ සුළු පරිමාණ දීවරයන් දීවරයන්ට මුහුද අහිමි කරා උඹලට මුහුද අයිති නැහැ මුහුද අයිති ව්‍යාපාරිකයන්ට කියන මට්ටමේ නීතියක් තමයි ගෙනල් තියෙන්නේ දැනටත් ගෙනල් තියෙන්නේ මේ විදිහට මේ රටේ ජනතාව පොදු ජනතාව පල්ලෙහා මට්ටමේ ජන කොටස් මෙතෙක් භුක්ති විඳි සියලු අයිතිවාසිකම් අහිමි කෙරෙන නීති සමුදායත් තමයි ආණ්ඩුව ගේන්නේ යන්නේ දැන් ඊම ජනාධිපතිතුමා කිව්වනේ ගේන්නේ නැව මහා මොකද්ද මේ ආයෝජන මණ්ඩල හවුස් කරලා ආර්ථික කොමිසමක් ගේන්නේ යන්නේ ඒක හරහා මොකද්ද කරන්නේ යන්නේ මේ දිගටම කතා වෙන දෙයක් අර මේ එක කවුළුවකින් සියලුම දේවල් කරගන්න පුළුවන් විදිහට ආයෝජකයන්ට පහසුකම් සලස්සන්න යන්නේ මොකද්ද මේ කියන්නේ දැන් ඇයි එක කවුළුවකින් සියලුම කරන්න බැරි විශේෂයෙන්ම පරිසර නීති පරිසර නීති සමුදායක් තියෙනවා දැන් කර්මාන්තයක් කරන්න ඕන නම් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්න ඕන ඒක එක කවුළුවකින් කරන්න බෑ ඒක වෙනම විශේෂිත ආයතනයක් තියෙනවා පරිසර ගැන ක්‍රියා කරන ඒ ආයතන වලින් තමයි කරන්න ඕන ඊළඟ පොළොව කනින වගේ ආයතන කාර්යයක් සම්බන්ධ වෙන භූවිද්‍ය සමීක්ෂණ හා පතල් කෙනින් ආරංචි තියෙනවා ඒකේ අවසර ගන්න ඕන මොකද ඒවා බොහොම විද්‍යාත්මක ආකාරයෙන් පරීක්ෂණ පවත්වලා ඒක ලිස් දේවල් දැන් මේවත් වංචා සිද්ධ වෙනවා ඒ භූවිද්‍ය කාර්යාංශයෙන් පරිසර අධිකාරියේ හොරට සහතික අවස්ථා ගැන වාර්තා වෙලා තියෙනවා කෙසේ වෙතත් මේ මේ යාන්ත්‍රණයන් තියෙන නිසා අත්‍තර මට්ටමකට මේ අපේ පරිසරයන් විශේෂයෙන්ම කර්මාන්ත කිරීමත් එක්ක අපේ පරිසර ආරක්ෂා වෙනවා දැන් විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මන්නාරමේ සුළං බලාගාරයේ ආපෘතිය ගැන ඒක මේ රටට එන මේ සංචාරක පක්ෂීන් මිලියන ගානකගේ ගමන් මඟ අහිමි කරන ඒ කුරුල්ලෝ ඇතර මේ මිලියන ගානක් මේ 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 ඒ සුළං බලාගාරයේ මේවා තටු වල වැදිලා මැරිලා වැටෙන තත්ත්වයක තමයි ඒ හෙළින්නේ මාර්ගය තමයි ඉදිකරන්න සැලසුම් කරලා තියෙන්නේ එතකොට මේ වගේ විශාල දෙවන්ත විනාශයක් ඊළඟ ආණ්ඩුව කරන්න යන ඉන්දියාවයි ලංකාවයි ගොඩබිමින් යා කරන සැලැස්මක් තියෙනවා ඒක කොහොමද කරන්නේ කියලා තාම කවුරුවත් දන්නේ නැහැ මේවට අලුත් නීති ගේන්න යනවා ඊළඟට දැන් ඊයේ ජනාධිපතිතුමා කිව්ව හැටියට මේ වරාය නගර ව්‍යාපෘතිය පෝට් සිටිය ඒක ලංකාව නීතියෙන් ඉවත් කරලා බ්‍රිතාන්‍යය සම්බන්ධ අක්විරල් නීතියක් ඕෆ්ෂෝ ඒක වෙරළෙන් පිට තැනක් හැටියට සලකලා ඉතින් අපේ රටේ අයිති වුණාට ඒක ලංකාවේ ප්‍රධාන භූමිය නෙවෙයි වෙරළෙන් පිට තියෙන්නේ එතකොට ඒකට බලපවත්තන්න නීතියක් හදන්න එනවා එංගලන්තයේ තියෙන නීති වලට අනුකූලව මොකද ඊයේ ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ ලංකාව නීති කවුරුත් දන්නේ නැහැ
එංගලන්තේ ඉඳන් දන්නවා ඉංග්‍රීසි නීතිය. ඒතකොට ඉංග්‍රීසිය එංගලන්තේ මොකද්ද මේක සම්බන්ධ තියෙන නීතිය? ඒකට අනුරූපෝ නීතියක් හදන්න යනවා. මේ විදිහට රටට මේ ජනාධිපතිතුමා මේ කරන්න යන විනාශය. මොකද කවුරුත් මේව දන්නේ නැහැ. කොහොත් මේව සංවාදයකට වෙන්නේ නැහැ. අඩුවන් මේවා මෙන්න මෙහෙමයි මේවයි මේ කියලා මේ සාමාන්‍ය වගේ අවස්ථාවකදී මේ බරපතල කාරණා සම්බන්ධයෙන් රජයක් කළ යුතු ආකාරය තමයි මුලින් සංකල්ප පත්‍රිකාව concept note ඉදිරිපත් කරන්න ඕන. ඒ සංකල්ප පත්‍රිකාව ජනතාව අතර සංවාදයට විවාදයට ලක් කරන්න ඕන. ඒ හරහා මේ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයෝ ඉන්නවා, දෙස් විදෙස් විශේෂඥයෝ ඉන්නවා. එයාගෙන් උපදෙස් ගන්න පුළුවන්. සහ ඒ වගේම පොදු ජනතාවට බලපාන ආකාරය ගැන අපිට කතා කරන්න පුළුවන්. අනිකුත් දේශපාලන පක්ෂයක කතා කරන්න ඕන. වෘත්ති සමිතිවල අදහස් ලබා ගන්න ඕන. එහෙම කිසිම දෙයක් නැහැ. මේව සේරම ජනාධිපතිවරයාගේ ඔළුවේ තමයි තියෙන්නේ. එයා නිදින්න නැගිටලා හෙට උදේට ඒ වගේ ඒව නීතියක් කරලා ගේන්න යනවා. ඒ ඒ ඒ ඒ ඒ ඒ තත්ත්වයේ ප්‍රතිඵලයක් තමයි පහුගිය කාලේ සම්මත කරපු ඔන්ලයින් සේෆ්ටි මේ පනතට පනතින් ප්‍රකාශ වුණේ. මොකද මේ පනතේ වගන්දි ගන්නාවක් නීතිර පටහැනි කියලා උසාවි තීන්දුව කළා. එහෙම තීන්දුව කළා සම්මත කරනකොට ඒක ඒව උත් නොකර සම්මත කළේ. වෙනස් නොකර සම්මත කළේ. ඒක නිසායි දැන් මේ පනත ගැන දැන් ඊ දැන් එක සම්මත කරවත් ඉවරයි. ඒ ඊයේ පව එක්සත් ජාතික වාණිජ කොන්සලේදී මේ ගැන කතා වුණා. මේක ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමයි තියෙන බරපතල බාධාවක් කියලා ප්‍රකාශ කෙරුණා. ඒ කියන්නේ ඒ තරමට මේ නීතිවල තියෙන අවුල්. ඒ තරමට අවුල්. දැනටමත් ආණ්ඩුව කියලා තියෙන මේ පනත සංශෝධනය කරනවායි කියලා. මේ පනත සම්මත කළ සතියෙන් තමයි කැබිනට් මණ්ඩලය දෙක තීන්දුව කළේ. ඒවත් කාද කරේද අපි දන්නේ නැහැ. ඊළඟ සතියක් ඇතුළත තීන්දුව කළා කැබිනට් මණ්ඩලයේදී මේ පනත සංශෝධනය කළා සංශෝධන අලුතෙන් සංශෝධන පනත ගේනවා කියලා. ඒ තරමට අවුල්. මොකද එක තනි මිනිහෙකුගේ ඔළුවේ තියෙන මේ රට විකුණන්න මේ රට කැබලි වලට කඩන්න තියෙන ආසාව ඕනකම ඊට පස්සේ නීති වලින් ගේන්න යනවා. ඒ හරහා රට තුළ විශාල අවුලක් තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. ඉතින් අපි නිදා සෘත්‍ය සම්බද්ධස්ථානේ හැටියට රටට දෙන පණිවිඩය තමයි මේ තත්ත්වයට එරෙහිව මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සියලුම රටට ආදරයක් තියෙන මේ රට ගොඩ ගැනීම වෙනුවෙන් අදහසක් තියෙන සහ මේ රටේ විදේශිකයන්ට විදේශික ජාවාරම් කරුවන්ට ඉන්දියාවේ ව්‍යාපාරිකව ඇතුළු විශේෂයෙන් ඉන්දියාවට තමයි වැඩිපුරම මේ රටේ ඇත්ත මේ රටේ අයිතිය මේ රටේ භුක්තිය දෙන්නේ යන ඉන්දියානු ධනපති පන්තියට. ඉන්දියානු ධනපති පන්තියට මේ රටේ මහා පොළොවේ භුක්තිය මේ වැඩි ප්‍රමාණයක් ලියලා දෙන තත්ත්වයකට තමයි වෙලා තියෙන්නේ. කිසිම ජනවරමක් නැතුව ඒකයි කාරණය. පුළුවන් මේක රණ කර ජනතාවගේ බයක් අහන්න බය ආණ්ඩු හිතනවා මේක හරි කියලා. මේ හරිද කරන්නේ ජනතාවගෙන් අහන්න බලන්න. අමූල් සමාගමට අක්‍ර 28000ක් ලියලා දෙන්නේ යන්නේ. මුළු මේ රටේ කිරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම අමූල් සමාගමේ පාලනයට දෙන්නේ නතු කරන්න යන්නේ. එතකොට මේ தත්ත්වය බාර ගන්නවාද? මේ தත්ත්වයට ජනතාවගේ අනුමැතිය දෙන්න තියෙනවද? මේ පාලකයන්ට ජනවරමක් තියෙනවද? කියන ප්‍රශ්නේ අපි අහනවා. ඒක නිසා අපි තා පැහැදිලිව මේ ගෙනියන ආර්ථික ප්‍රතිපත්තියට දැඩිස විරුද්ධයි. මේකට කිසිම ජනවරමක් නැහැ. මේ ආර්ථික ප්‍රතිපත්තිය රට විනාශය කරව තමයි ගෙනියන්නේ. මේ හරහා රටේ ආර්ථිකයේ කිසිදු ආකාරයක වර්ධනයක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. විදේශීය ජාවාරම් කරුවන්ට මේ රටේ සාරය උරා බොන්න සැලැස්මක් තමයි මේ කරගෙන යන්නේ. ඒක නිසා මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණමින් ජාතික සම්පත් කොල්ල කෑමට විදේශීය ජාවාරම් කරුවන්ට මග පාදමින් ගෙනන්නේ මේ වැඩ පිළිවෙලට එරෙහිව සංවිධානය වෙලා පෙරට එන්නේ කියලා මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු සියලුම පීඩිත ජනතාවගේ ඉල්ලීමක් කරනවා.